ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ආදායම ලබා ගැනීම තුළු විවිධ සිදුරු අපි ක්‍රමානුකූලව මේ ඒ සිදුරු වහමින් යනවා. දැන් අපි අවුරුදු දෙක ඉස්සෙල්ලා කතා කරා විශේෂයෙන්ම මේ රත්රන් ආනයනයේ සිදුවෙන වංචාව. ඊට තිබුණු නීති අනුව ස්වර්ණාභරණ ලෙස මේ කැරට් 24 රත්රණුත් ගේන්න පුළුවන්. අපේ විනිමය පැත්තෙන් බැලුවොත් මාසකට මිලියන 20,30,000 වැඩි ප්‍රමාණයක් අපිට විනිමය වශයෙන්ුත් අහිමි වුණා මේ නීති විරෝධී රත්රන් ආනයනය නිසා. දැන් අපි එක සපුරා කැරට් 24 හෝ ඊට වැඩි රන් ගෙනේම සපුරාම නවත්තුණු ලැබුවා. දැන් අපි එතනුත් එහාට ගියා. මම කිව්වේ එක සිදුරක් වැහුවා. හැබැයි තවත් සිදුරු තියෙන්න පුළුවන්. තවත් විවිධ ක්‍රම වලින් ගේන්න පුළුවන්. ඒ වකවානුවේ ගෙන අපි හොයන්න පුළුවන්. ඒ නිසා ඊළඟ පියවර හැටියට අපිට අයිතියක් තියෙනවා රත්රන් නිෂ්පාදකයින් ඔවුන්ගේ විකුණුම් වාර්තා සහ රත්රන් නිසිපල්ටි මිලදී ගැනීම වාර්තා අවුරුදු 3ක වාර්තා උන් සභාගත යුතුයි. ඒවා කැඳවන්න. දැන් මේ අවුරුද්දේ මේ මාස කිපය පමණක් එවැනි සොයා බැලීම් කරලා රේගුව මේ විශේෂයෙන්ම ඒ වාර්තාවල තියෙන තත්ත්වය අනුව ඔවුන්ගේ විකුණුම් ප්‍රමාණය නීත්‍යානුකූල මිලදී ගැනීම් වලට සංසන්දනය කරන්න බෑ. අනේ හිග ප්‍රමාණය කියන්නේ අනිවාර්යයෙන්ම වැරදි පාරෙන් ආපු මේ නීති විරෝධී රත්රන් තමයි භාවිතා කරලා තින්නේ. ඒ සඳහා ආයතන පහකට ආසන්න ප්‍රමාණයකට රුපියල් 10,01,243 දණ්ඩනයක් නියම කරා රේගුව විසින් මේ මාස පහක වාය කාල සීමාව තුළ. එයින් එක ආයතනයක 170,179,000 කවුන් කාලයක් ඉල්ලා ගත්ත නීත්‍යානුකූලව එහෙම කාලයක් දෙන්න පුළුවන් ගෙවන්න. අනිත් 1,163,000 කියන්නේ බිලියනකට වැඩි මුදලක් දඩ හැඩයට අපි අය කරගත්තා. ඉතින් මින් ඉදිරියටත් මේ නීති විරෝධී ක්‍රියාවන් වලින් මේවා මිදෙන්න ඕනේ. දැන් හොර රහසේ ආනයන කළත් අත්අඩංගුවට ගන්නවා. වෙනත් මාර්ගයකින් ගෙනල්ලා නිෂ්පාදනය කළත් නිෂ්පාදන වාර්තා බැලීමේදී අපි අදාළ මේ දඩ මුදල අය කරගන්නවා. ඉතින් මේකේ අදහස තමයි මේ රටේ තිබුණු රාජ්‍ය ආදායම පැහැර ගැනීම වලට පියවරෙන් පියවර අපි ඒ තියෙන සිදුරු වසා දමමින් රාජ්‍ය ආදායම තහවුරු කිරීමේ කටයුතු කරගෙන යනවා. රත්රන් ගනුදෙනුව විශාල ජාවාරමක්. ඒ නිසාම ඒකට ගොනු වෙච්ච මාෆියාවක්. ඒ නිසාම දැන් පළවෙනි පියවරේදීම විශේෂයෙන් රත්රන් ආනයන නවත්වපු අවස්ථාවේදීම විවිධ අභියෝග තර්ජන ගර්ජන වියගැන්වීම් විවිධාකාර විදිහට තිබුණා. හැබැයි ඒ සියල්ලම හමුවේ අපි දැන් දෙවැනි පියවරටත් ගියා. මේ රටේ රාජ්‍ය ආදායම පැහැර ගැනීම නවත්වන්න. ඒ නිසා ඒ අභියෝග සියල්ලටම මුහුණ දීලා මේ කටයුත්ත අපි කළ යුතුයි. ඒකට කැපවීමෙන් කටයුතු කරන විශේෂ රේගුවේ නිලධාරීන්ටත් අපි ස්තුතිවන්ත විය යුතුයි.